අද මං කතා කරන්න හිතුවා මං ගාවට එන පේෂන්ට්ස්ලා වර්ග දෙකක් ගැන. එක කට්ටියක් තමයි මට ඇවිල්ලා කියනවා ડોක්ටර් මට සුදු වෙන්න ඕනේ කියලා. අනිත් කට්ටිය ඇවිල්ලා කියනවා ડોක්ටර් මට සුදු වෙන්න ඕනේ නැහැ. මගේ තියෙන හැමේ තියෙන ලප කැලල් අයින් කරලා මට පහපත් සමක් ලබලා දෙන්න කියලා. ඉතින් මේ දෙගොල්ලන්ගෙන් මගේ සේවයේ වඩාත්ම මම ලබා දෙන්න කැමති මේ දෙවෙනියට කියපු කට්ටියට. ඒකට හේතුව තමයි අපි සුදු වෙන්න උත්සාහ කරොත් අපි සම්පූර්ණ සුදු වෙන්න උත්සාහ කරොත් මේකෙන් සෞඛ්‍යමය ගැටලු පැන නගින බව වෛද්‍යවරයෙක් කැටියට මම දන්න නිසා. අපි අද කතා කරමු අපේ සම සුදු කර ගැනීම අපිට බලපාන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලම බලමු මේ සුදු සමක් සහ තද පැහැති සමක් අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඒ කියන්නේ යුරෝපියන් කෙනෙක්ගේ සමක් සහ අපේ කෙනෙක්ගේ සමක් අතර තියෙන වෙනස. මේකේ මෙලනින් නිපදවන සෛල ප්‍රමාණය, ඒ කියන්නේ මෙලනොසයිට්ස් ප්‍රමාණය අපි දෙගොල්ලන්ගෙම සමානයි. ඒ කියන්නේ අපි එක විශේෂයකට, එක සත්ව විශේෂයකට ඒ නිපදවන සෛල ප්‍රමාණය සමාන වෙනවා. ඒ කියන්නේ යුරෝපියන් අයගේ ඒ නිපදවන සෛල ප්‍රමාණයම තමයි අප්‍රිකාවේ නීග්‍රොයිඩ් අයගේ තියෙන්නේ. එතකොට මොකෙන්ද මේ පාටේ වෙනස ඇති වෙන්නේ? ඒ තමයි මෙලනින් වර්ගය එකක්. ඒ කියන්නේ සුදුසු පැහැති අයගේ සමේ තියෙන්නේ ෆියෝමෙලනින්. ඒ කියන්නේ රෝස පැහැති සහ තැඹිලි පාට වර්ණයක් තියෙන මෙලනින්. ඒ වගේම තමයි අප්‍රිකාන් සහ ආසියාතික අයගේ, ඒ කියන්නේ දුඹුරු පැහැති සහ කළු පැහැති සමක් තියෙන අයගේ තියෙන්නේ යුමෙලනින්. ඒ කියන්නේ දුඹුරු පැහැති මෙලනින්. ඉතින් මේ මෙලනින් වර්ග දෙක වෙනස් වෙනවා වගේම අපි මෙලනින් මේ මෙලනොසයිට්ස් වල මෙලනින් හැදුවට පස්සේ මේ මෙලනින් ගබඩා කරනවා මෙලනොසෝම්ස් කියලා පොකට්ස් වගේ දෙයක්. ඒ පොකට්ස් ප්‍රමාණය තද පැහැති සමක් තියෙන අයගේ විශාලයි, ඒ වගේම සංඛ්‍යාවෙන් වැඩි, ඒ වගේම ඒ වගේ මෙලනින් ඉතා අධිකව තැන්පත් කරනවා. සුදු පැහැති සමක් තියෙන අයගේ මේ මෙලනොසෝම්ස් වල හැඩය වෙනස්, ඒ වගේ මේවා සංඛ්‍යාවෙන් අඩුයි, ඒ වගේ තියෙන්නේ අපි කලින් කතා කරපු ෆියෝමෙලනින්. මෙන්න මේ වෙනස හින්දා තමයි මේ වර්ණ දෙක අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වර්ණ දෙක අපිට ලැබෙන්න හේතුව මොකද? මේක ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් හැටියට තමයි අපිට දීලා තියෙන්නේ. ඒ කියන්නේ හිරු එළිය වැඩියෙන් හැදෙන රටවල් වලට තද පැහැති සමකුත්, හිරු එළිය අඩුවෙන් වැටෙන රටවල් වලට ලා පැහැති සමකුත් දීලා තියෙනවා. ඒතකොට මේ තද පැහැති සමේ ඇති අනිකුත් වෙනස්කම් අපි බලමු. මේ තද පැහැති සමේ තියෙනවා ෆයිබර් බ්ලාස්ට්, ඒ කියන්නේ තන්තු කොලජන් තන්තු හදන සෛල වර්ගය. මේ ෆයිබර් බ්ලාස්ට් ඉතා විශාලයි, වගේම ඉතා ක්‍රියාකාරී මේ තද පැහැති සමේ අපි ලා පැහැති සමකට වඩා. ඒ හින්දම මේ හදන කොලජන් ප්‍රමාණය තද පැහැති සමක වැඩි ලා පැහැති සමට වඩා. ඒ නිසාම තද පැහැති සම වයසට යන ප්‍රමාණය අඩුයි ලා පැහැති සමට වඩා. මේ හිරු එළියේ තියෙන අල්ට්‍රා වයලට් කිරණ අපේ න්‍යෂ්ටියට. න්‍යෂ්ටිය තමයි අපේ මේ ප්‍රවේණි දත්ත ගබඩා කරලා තියෙන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටිය කියන එක සෛලවල ඉතාමත් වැදගත්ම කොටස. ඉතින් මේ න්‍යෂ්ටියට යම්කිසි හානියක් වුණොත් මේ සාමාන්‍ය සෛල පිළිකා සෛල බවට පත් වෙනවා. ඉතින් මේ හිරු එළියෙන් අල්ට්‍රා වයලට් වලින් මේ තත්ත්වයට මේ සාමාන්‍ය සෛලයක් පිළිකා සෛලයක් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හිරු එළිය වැටීමෙන් මේ සෛලවල එහෙම නැත්නම් අපේ චර්මයේ තියෙන කොලජන් බිඳ වැටීමකටපත් වෙනවා. ඒ කියන්නේ කොලජන් බිඳ වැටිලා ඒ වගේම තමයි චර්මයේ තියෙන අනිකුත් සංඝටක ඉලාස්ටින් තන්තු, ඒ වගේම ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් අපි මේ ජෙල් වගේ දෙයක් තියෙනවා. මේ ඔක්කොම විනාශ වෙනවා තදින් හිරු එළියට නිරාවරණය වුණොත්. එතකොට අපි මේ මෙලනින් තියෙන්නේ අපිචර්මය. අපිචර්මය තමයි චර්මයට ඉහළින් තියෙන්නේ. එතකොට අපිචර්මය තමයි මේ මෙලනින් වර්ණකේ තියෙන්නේ. එතකොට මෙලනින් වර්ණකේ මොකද්ද කරන්නේ? අපි හිරු එළියට නිරාවරණය වෙලා විනාඩි කීපයක් ඇතුළත මේ මෙලනින් මෙලනොසෝම්ස් වහාම ක්‍රියාකාරී වෙලා අපේ න්‍යෂ්ටිය වටේට ඇවිල්ලා න්‍යෂ්ටිය රැක ගන්නවා. ඒ කියන්නේ න්‍යෂ්ටියට අල්ට්‍රා වයලට් කිරණ ළඟා වීමට නොදී ඒක වටේට නිකන් තොප්පියක ආකාරයේ කව එකක් හදනවා. ඉතින් මේ මගින් න්‍යෂ්ටියට අල්ට්‍රා වයලට් කිරණ වලින් වෙන හානිය වළක්වනවා. මේ මගින් පිළිකා සෛල ඇතිවීම වළක්වනවා. ඒ වගේම න්‍යෂ්ටියේ තියෙන ප්‍රවේණි තොරතුරු විනාශ වීමෙන් ඇතිවන නොයෙකුත් සංකූලතා ඇතිවීම වළක්වනවා. ඒ වගේම තමා
මේ අපචර්මයට ඉහලින් මෙලනින් ආවරණයක් හැටියට පැවතීම නිසා හිරු එළියට චර්මයේ දක්වා ළඟා වෙන්න බැරි වෙනවා. ඒ නිසා චර්මයේ ඇති කොලජන් සහ ඉලාස්ටින් තන්තු රැකෙනවා. ඒ නිසා අපි වයසට යෑමෙන් වළකිනවා. ඒ වගේම තමයි මේ මෙලනින් වලට දෙනවා SPF 15 කගයක්. ඒ කියන්නේ SPF 15 කගයක් කියන්නේ සුදු කෙනෙක්. ඒ යුරෝපියන් ජාතිකයකට විනාඩියක් අවවේන්න පුළුවන් නම් පිච්චෙන්නේ නැතුව අපිට පුළුවන් විනාඩි 15ක් ඉන්න. ඒක ඊට වඩා මෙහෙම කිව්වොත් ඔබට දැනෙවි. යුරෝපියන් සුදු හමක් තියෙන කෙනෙකුට විනාඩි 4ක් ඉන්න පුළුවන් නම් අපිට පැයක් ඉන්න පුළුවන් පිච්චෙන්නේ නැතුව. එතකොට ඔබට මේ කරුණ මත ඔබට දැනෙවි මේ මෙලනින් කියන දේ අපේ සමට ඒ වගේම අපේ අභ්‍යන්තර ඉන්දියන් රැක ගැනීමට අපේ සම රැක ගැනීමට කොතරම් අවශ්‍ය දෙයක්ද කියලා. මේ සම රැකගැනීමේ හැකියාව ඇත්තේ ඉව් මෙලනින් වලට පමණයි. ෆියෝ මෙලනින් වලටත් යම් තාක් දුරට තියෙනවා. නමුත් ඉව් මෙලනින් වලට තරම්, ඒ කියන්නේ මේ ආසියාතික රටවල් වල, එහෙමත් නැත්නම් අප්‍රිකානු රටවල් වල අයගේ හැමේ තියෙන මෙලනින් වලට තියෙන හැකියාව ෆියෝ මෙලනින් වලට නැහැ. එතකොට අපි සුදු හැම සුදු කරගන්නකොට මොකද්ද කරන්නේ? හැම සුදු කරගන්නකොට විශේෂයෙන් අපි ග්ලූටතයෝන ඉන්ජෙක්ෂන් වලින් එහෙම කරන්නේ මේ ඉව් මෙලනින් ෆියෝ මෙලනින් බවට අපි හරවනවා. එතකොට අපේ හැමට තියෙන ආරක්ෂාව, නිරන්තරයෙන් තියෙන ආරක්ෂාව නැති වෙනවා. එතකොට අපි අර කලින් කියපු සියලුම හානි අපේ සමට වෙන්න පුළුවන්. ඒ කියන්නේ වියපත් වීම, පිළිකා ඇතිවීම, හැම රැලි වැටීම, තුනී වීම, හැමෙහි විවිධාකාරයේ ලප ඇතිවීම, මේ සියල්ල වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ මේ සුදුවීම ඔබේ හැම ලාපාට කරගැනීමට උත්සාහ කිරීම තුළින් ඔබට සාමාන්‍යයෙන් එලිමහනේ ඇවිදීමට තියෙන හැකියාව අඩු වෙනවා. මම කිව්වා හැම බර්න් වෙනවා, පිච්චෙනවා මේ මෙලනින් වල ආරක්ෂාව නැත්තම්. අනිත් කාරණේ තමයි මේ සුදු වෙන්න අපි පහපත් වෙන්න භාවිතා කරන නොයෙකුත් ක්‍රීම් වල තියෙනවා බැරලෝහ. මේ බැරලෝහ අපේ හැමෙන් ඇතුළට අවශෝෂණය වෙනවා. මේ අපි ආලේප කරන ඕනෑම ක්‍රීම් එකක් යම් කිසි ප්‍රමාණයක් හැමෙන් අපේ ශරීර අභ්‍යන්තරයට අවශෝෂණය වෙනවා. මේ අවශෝෂණය වෙන රසායනික ද්‍රව්‍ය අපේ වකුගඩුව සහ අපේ අක්මාව මගින් අපේ ශරීරයෙන් පිට කරනවා. නමුත් මේ ක්‍රීම් වල අඩංගු රසදිය ඊයම් මණි බැරලෝහ අපේ වකුගඩුව වලින් ඉවත් කරන්න බෑ. වගේම ඒවා වකුගඩුවට විෂ ද්‍රව්‍යයක් හැටියට ක්‍රියා කරලා වකුගඩුව අක්‍රිය වෙන්න පවා පුළුවන්. ඔබේ සමේ යම්කිසි කැලැල් ඇති වෙලා ඔබේ සම එකම පාටක් නැතුව යම්කිසි තැන්වල පිග්මන්ටේෂන් වැඩි වෙලා කැලැල් ඇති වෙලාව පැහැගැන් වෙලා සාමාන්‍යයෙන් තියෙන අර අපි කියන්නේ ග්ලෝ ඉෆෙක්ට් එක නැතුව තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුමයි. මොකද ලස්සන සමක් කියන්නේ නිරෝගී සමක් කියන්නේ ලප කැලැල් වලින් තොර සමක්. අපි හැමෝටම ලස්සන හමක් උපදින් ලැබිලා තියෙනවා. සමහරක් පාරිසරික සාධක මත ඒ වගේ ලප කැලැල් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට උපතින් ලැබිලා තියෙන අපේට උරුම අපිට අනන්‍යතාවයක් ඇති අපේ හම රැකගෙන ඒ තවත් වැඩ වඩාත් ලස්සන කර ගැනීම තමයි අපි කළ යුත්තේ. උපතින් අපිට ලැබිලා තියෙන සම වෙනස් කර ගැනීම ඔබ ඔබටම කරගන්න හානියක්.